ඉස්සරහට එන්නේ කොහොම මහමැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද නැත්නම් දෙකම එන්නේ නැද්ද? නෑ, ඉදිරියට ජනාධිපතිවරණය එන්නේ. බොහොම පැහැදිලිව ඒක ඇත්තටම තීරණය කිරීමේ බලය විශේෂයෙන්ම මැතිවරණ කොමිසමටයි පැවරෙන්නේ. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයට අවශ්‍ය සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. දේශපාලන පක්ෂ වශයෙන් උත් ඒකට සූදානම් වෙමින් පවතිනවා. පොදු ජන පෙරමුණෙන් තාම කවුරුත් ඉදිරිපත් කරලා නැහැ. මේ කියන්නේ නැහැ කවුද එන්නේ කියලා. ඔව්, කලබලයක් නැහැ. පොදු ජන පෙරමුණ අපේක්ෂකයා ඉදිරිපත් කරන්න පක්ෂය බොහොම පැහැදිලිව තීන්දුවක් ගන්නවා. ඒ ගන්නා වූ තීන්දුව තමයි මේ රටේ පළ දරන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහයෝගය ලබා දෙන ඉදිරිපත් කරන අපේක්ෂකයා නියත වශයෙන්ම මේ රටේ අනාගත ජනාධිපති ධුරයට පත් වෙනවා. ඒකේ විවාදයක් නැහැ. ඒකට අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කරලා තියෙන්නේ. පුජ්‍යලයාගේ නම හෙලිකරන එකයි, ඒකේ අවශ්‍ය ඉදිරි වැඩ කටයුතු කරන එකයි පමණයි ඉතුරු වෙලා තිබෙන්නේ. පොදුජන පෙරමුණේ හොටල් දෙන්නෙක් කරනවද? ඒ කියන්නේ වෙන වෙනම නෑ. අපි ඒක තමයි මම කිව්වේ. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙන් අවසාන තීරණයේ ඉදිරියේ ගැනීමට නියමිතව තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන්නේ ජයග්‍රාහී අපේක්ෂකයා. එහෙනම් කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි මේ පුරුදු වෙන්න ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවත් නෙමෙයි. ඒ නිසා පසුගිය කාලේ අධ්‍යක්ෂ රාශියකුත් තියෙනවා. ජනාධිපති මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා වූ අවශ්‍ය වැඩපිළිවෙලත් අපි මේනකොට සූදානම් කරලා තිබෙන්නේ. අපේක්ෂක ඇලි දැක්වීම විතරයි කරන්න තිබෙන්නේ. ඒක නොදුරු අනාගතයේදී අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. වත්මන් ජනාධිපතිවරයාට සහයෝගය ලබා දීලා බොහෝ විට මේ පිළිබඳව සාකච්ඡාවට බඳුන් වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම වර්තමාන ගරු ජනාධිපතිතුමා මේ රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරා. අමාරුම වෙලාවේ ඇවිල්ලා ඒ පිළිබඳවත් ලොකු ඇගීමක් තියෙනවා. ඒ වගේම එතුමා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරියේදී කියාවි මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. ඒ කිව්වයින් පස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කරાવી කොයි ආකාරයෙන්ද ඉදිරි සහයෝගයන් ලබා දෙන්නේ කියලා. News reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.